අෝ ප්‍රාප්‍රී දහය ස්වාධන ප්‍රෘති සමගෙන් ඔබහමුවන මම නිමේශෂ්ටමත් සංකල්ප. තම නොදහනය ප්‍රවෘති සිරස්ථල වෙද. කොරෝනා පොකුරට අදත් එක් දහස් පන්සිය අසු එකක් එක්වයි. දින දෙකකදී රෝහල් දහත් තුනක කොරෝනාවාට්ටු ඉදි කරන විස්මිත වැඩක්. අපරාදයි කුඩුයි නැති කරන්න. ිය මත විශේෂ මෙහෙයුම් ඒකකය වැඩ පටන් ගනිී සෑම ප්‍රදේශයකටම අකණ්ඩව සැපයුම දෙන්න විදුලි බලය සූදානම් මෙම මස තිස්පනදා දක්වා සියලූ පළත් අතර සංචරන සීම පැනවීමට ජනාතිපදී ගෝටාභෙ රාජ පක්ෂමිතුමා උපදේශ ලබාදී තිබෙනවා. ජනාතිපති මාන්ති ප්‍රකාශක කී සිරත්නායක මහතා නිවේදනය නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනාතිපත්තුමා සියලු පාර්ෂවෑන් සමග සාකච්ඡාකිරීම පසු තිීන රැස්සකට එළෙි බවයි. ඒ අනුවයි සියලු පලාාත් අතර සංචන සීම පැඳවීමට තීරණ කරති බන්නේ. එමින් මෙ පිරි එක්්‍රැස්ව සිදු කරන සිියරු සම්භාෂන අවලංங்கு කිරීමටත්, වෙළන්න ආතන්තුරට පිවිසීමේ සහ රැඳී සිට හැකි පුද්ගල සංඛ්‍යාව සීමමාකිරීමටත් තීරණ කරणා. ආසාධතින් හලුව හමෝන ප්‍රදේශ හොද කලාකිරීමට සහ, ආරක්ෂණ ක්‍රමවේද අනුකමනය කන ලෙසටත් ජනාතිපතුමා අදාළ අංශවලට උපදෙස් ලබාදුන්නා. කෙේවද එමසීමාවන් පැනවීමේදී ජනජීවිතය අඩල් නොවන අයුරින් ක්‍රියා කළයුතුවනවා. ඇස්ට්‍රාසනකා එන්නත් ලක්ෂ පහකක් ශ්‍රී ලංකාවට නොමිලේහිමවඩා තවත් එන්නත් ලක්ෂපාහකක් රජයමිණ දීගෙන තිබෙනවා. පළමු එන්නත් කරන්නේ තුළ මමාත්‍රා නවලක්ෂ විසි පන්දහසක් ලබාදී තිබෙනවා. ත් ඇස්ට්‍රාසැනකා මමාත්‍ර ලක්ෂහයක් නමාගැනීම සඳහා විවිත පර්ශව සමක සාකච්චා කරමී සිටනවා. චීනේ සනෆාම් එන්ත්න් මාත්‍ර ලක්ෂහයක්න ශ්‍රී ලංකාවට පරිත්‍යයක් ලෙස ලැබී තිබෙනවා. ජනනාධිපතතියේ ගෝටාබේ රාජපක්ෂමැත්තුවා ලෝක සෞක සංගධානය සමක් කළ සාකච්ාවක ප්‍රතිඵලයක් ලෙස එමන්නත හදි සිභාවිතය සඳහ අනුමැති මියවඩා. රුසියාවේ ස්පුට්නක්න්නතේ පළමු අදිර ලෙස මාතතා පහලුස්දහක් ශ්‍රී ලංකාවට හිමියවඩා. ගොතු ප්‍රදශයෙන් එමන්නත් ලබාදීම ආහභකිරුණා. මෙහි දෙවන අදිරලෙසන්නත් අසු පන්දහසක් ළඟදීම මේට ලැබෙන ඇත්ැයි, කේන්සිි රත්නයක මහතානි කුත් කලනීමේ දෙනෙහි දැක්නවා. ලෝකසෝක සංගධනයේ ජනාධිපත්තුමා සමඟ සාකච්ා කළ සෑම අවස්ථාවකදීම. ශ්‍රීලංකාවේ ශක්තිමත් සෞඛ සේාව විශේෂ ඇගීමට ලක්ෙර වුණා. කෙසේ මෙතඳන් කොරවුණාපාලනේදී ජනතාවගේ කැපවීම ඉතා වැදකත් පවයි ජනාධපතුමා පෙන් වාාදෙන්න්නේ. ොරෝ ආසාසධතයන් එක්දහස් පන්සිිය අසු එක්දිනකු අද අලුතින් වාර්තාාවුණා. ඒත් සමග මෙරට සමස්ත කොරෝණා ආසාධතයන් සංඛ්‍යාව එක්ෂ විසිහද්දහස් හාරසිය අසු හතක් දක්වා ඉහළගයා. එඒ වනවිට මරටින් හම වූ සමස්ත කරුණ ආසාධිතයන් සංඛ්‍යාව, එකක් ලක්ෂ විසිහත් දහස් හාරසියසූ හත. බැතරින් එක් ක්ෂ පදහයිසේ කොස් දෙනකු පූර්ණස සවෙේ බාති බෙනවා.විශේට හස් හැත්තෑ පස්ස දෙෙකු තවදුරටත් ප්‍රතිකාරල බනපා. බෙරට සමස්ත කොරුණා මරණ සංඛ්‍යාව අට සේ එකක් තක්වා ඉහල කොස්ති බෙනපා. බස්නාහියට පාතට ප්‍රමුත්වය ලබාතමින් දෙවෙන්නේේ අනිකුත් දිස්්‍රක්වල කොරුණා එන්නත් කරන වැඩ පිළවෙල කඩිනම් කිරීම තීරණය කර තිබෙනවාා අමාත්‍යය පවිත්‍ර නි ර්චි හත් මේගේ ප්‍රධහනත්වෙන් වැැසූ කරෝුණ විශේෂ ක්‍රියකාරි කාරි සාධන සමාලෝචන කමිට වැස්සීමේද මෙම තීරණයකෙන ඇත්තේ. ප්‍රදේශීයෞඛ්‍ය වද්‍ය නිල දහරී බල ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක එන්නත් කරන අධ්‍යස්ථාන ප්‍රමාණය දෙගුණකින් වැඩිකිරීමට නීමතයි. දෙස්්‍රක් මටමෙන් වසයනාකාර වැඩිකිරීම තුළින් PCR පරීක්ෂණ ප්‍රමාණය තව දුරටත් වැඩිකිීම හ ඇන්ති පර්ක්ෂංන්. වැඩකිීමද මෙම මි ූ තීරනය කලා. දැනට පරිීක්ෂණ කටයුතු සහ එකතු ඇති සාම්පල පරිීක්ෂ වාර්තා ිනමින් නිකුත් කිරීමටනීම යි. ේ පේක්ෂ වලට යමක කර පුදලයාන් විවස්ලින් බැහරටයාම ලක්වීම සඳහද විශෂ වවැඩ පිල් ලක් සකස්කිීම පි බදසාකච්ච කරුණ. ැනට සකස් කරන ප්‍රතිකාර මධ්‍යථනවට අ වශ්‍ය පහසකං කඩි නමින් ලබාදීමටද මෙහිදී තීරණය කරතිබෙෙනවා. යා අතරො ෛරසේ ්‍යයක්පතේහේතුවෙන් රාමසා යක්ඥා ඉස්ලාම් දේවස්ථානවල නොපවත්වන ලෙසට මුස්ලි මාගිකාහා සංස්කෘතික කටයුතු දෙපාර්තමන්තුව ඉල්ලිමක්කරනවා. රාමසා ුත්සවදිනේදී සෑම මුස්ලිම් පල්ලියකම යක්ඥා නොපවත්වන ලෙසටයි ශ්‍රී ලංකා වකුෆ් සභාව තීර්ණය කරතිබවෙන්නේ. බේහේතුවෙන් සියලුම පල්ලි රාමසා නුත්සවදිනේදී වසා තැබිය යුතුබනවා. එමෙන්ම එදින සංචරණේසි මක්කරමින් ඩෙවසේ සිටම පවුලි අයිසමඟ යක්ඥා කරන ලෙසටයි එම සභහව දැනුම්තෙන්න්නේ. ලකා දජ පෙරම ේ නිර්මාාතතු, බැසිල් රජපක්ෂ මතාගේ සංකල්පයකට අනුව, රෝහල් ආශිතව තාවකාලික වාට්ටු සංකීරණ දින දෙකක් තුළ ඉදිකර අවසන් කිරමේ ්‍යපෘතියක් ක්‍රියාත්මකයි. වැඩිල වෙල මූලිාදීරයා අතේ වතුපිටිව ිනුවන්ගොඩට කහවත්ත මීකම දමදිනී අඹලන්කොඩ නාගොඩ කොස්ගම පෙමුර නවගමුව மாතර කොටවිල මුල්ලරාව සහ පානදුරයාන් රෝහල් ආශ්‍රීතව මෙම වාட்டு සංකීරණ ඉදි කෙරෙනවා. ්‍යපෘතියේ E. ආ රම්ம்ப කරුණා. ්‍රති ක රීම සඳහ රහල්වල ඉඩට කඩසිීමවීම ගැටලූ වෙසදමින් මෙම වාට ස කීන ඉදිකරන පා. මෙෙසදහ රජ හ සෞඛ්‍ය ම ත්‍යංශේ කි සිද මුදලක් වැැයිකිරන්නේ නැ. මතර දින දහයක් තුළ රෝගින් වෙනුවෙන් ඇදන් දස දහ සක්සකස්කිරමේටයුතුද ෙවන විටක්‍රියාත්මකයි. එමෙන් ඇදෑඇතිරලි මදරු දැල් හ පානිය ල පහසුකම් මෙන්න රෝකන් තවශානිකුත් පහසුකම් ලබාදීම කටයුතුද සිද වනා. ෙල් ජ පක්ෂ මතාක පූර් ක්ෂ අතේ ශ්‍ර ලංකා පොද් චන් පෙරමුණි ප්‍රධන කාරයාලය මගින් මෙම කටයුතු අක්ඩව සම්බදධී කරණයකිරනවා කොරනාා ව්‍යාපතිය ඉහළයාමත් එක්ක ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛාව වැඩි කරන්න රජයතීරණය කලා ඒවාට අවශ්‍ය පහසුකම්ස පීමේ කටයුතුත් කඩිනමින් මෙ වෙනකොට සිද්ධ වෙනවා. ගල්ල ඉමදුව හවපේ සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේද ඇඳන්තගයක් සකස් කරමින් පවතිනවා. ගල්ලෙම දුව ප්‍රදශව ලෙකම් කොට්ටශවේ යවුන සමාජ සම්මෙල්ලෙ තරුණතරමියන් එක්වයි, ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන්නේ. එම වැඩපිළිවල අමාත්‍යේ නාම රාජභක්ෂමහතා නිරීක්ෂණය කලාා. දින යක්තුළ ම හද බලාපුරොත් වෙන්නේ අද . අදා මධ්‍ය्यස්ථාන ව හද අවස දැන්ට වන්න කටීදුතු න ො වගේ පක්ෂය විසිට තාවකාලි इන් මमीडियම් मे सेस හ තුනක් මෙවට හදला අවසන් කරගෙන වා ල ක ො මධ्यස්स्ථනने අද වකොට අවසන් වෙන ඒ සදහත් වන සමා ්‍ය्याපාය රුවගේ අදන්ටිකත් වන්න අප ටතු නවා අදසි දා දධ्यस्थ ස් ्र ට න්ටක අවශ්‍ය ෙ හरी में කට තු අප ආමක්. අන්දුර මුලි ෝහලේද කරුණ අන්ර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදි කරෙනවා. මේ ඇඳැන් හැටකින් පමණ සම වෙතයි වාාජමාත්‍යපියල් නිශාන්තම හතා එම මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චරිකාවකනරට වුණා. ඇඳන් දසදහසක් සකස්කිරීමේ ව්‍යාපෘතිය කරුණා වැළඳුණු අපේම ජනතාව සූපත් කිරීම වැඩපිළිවෙලක් මව, ජාතික තවුණසේවා සභාව සභහපති දමිත වික්‍රම සිංහම හතා පවසනවා. දින දහයෙන් ඇඳවල් දහ දහක් කදන ව්‍යාපෘතියේ විශල උරදීමක් ශ්‍රී ලංකා යවන සමාජ සම්මේල්නය ජතික තරුණ සෙවා සභාවත් දෙක්ක එකතු වෙලා ්‍රාත්මක කරනවා යව්වන සමාජ සම්මේල්න්නේේ ප්‍රාදේශය සම්මේල්න තුන් සිය තිස්සකම එක සම්මේල්නකට ඇඳවල් දය බැගින්. ඇඳවල් තුන්දාස් තුන් සියය තිස්සකුත් ඒ වගේම ජාතික සම්ේල්නය ඇඳවල් සියකුත් එක්ක ඇඳවල් තුන්දාා සාර්සියක් නිර්මාණය කරන්නට බලාපොරොත්වෙනවා ඒ සඳහා යව්වන සමාජ සම්මේල්න්නේේ විශේෂ ව්‍යාපෘතියක් විදිහට ඒ ක්‍රියාත්මක වෙනවා. යව්වන සමාජ සම්ේලනේ දර දැරියන් තමයි මේ ඇඳවල් නිර්මාණය කිරීමට ඉතාමත් ක්‍රාශීලිව මේ මොද දි ක්‍රියාත්මක වෙලා ඉන්නේ. ේදුව බ්‍රැන්ඩික්ස් ආයතන ගඩනැගල්ලක යුද හමුදාවේ ශ්‍රමදායිකත්වෙන් දැන්ත කරන ප්‍රතිකාර්මධ්‍යස්ථනයක් සකස් කරමින් පවතිනවා. එම කාරවයට උරදී සිටන සියලු දෙදාට මහා සංගරත්නය ආශිර්වාද කරනවා. මෙම ස්ථානයට වැඩම කළ මිරස වැටිය විහාරාධීපති පූච්ච ඊ තල වැටනුේ ඥානත්ලික ස්වාමින්න් වහන්සේ මෙසේ ආශිර්වාද පල කලා එදා. ්‍ර ලංකා යදහමුදාවේ දරුවෝ බුදියගත්තේ ඇඳ මෙට්ය ආහරවෙල පවා එදා කොරණ වෛරසේ හැදිච්චේ සියලු දෙනාට පරිතයා කරලා තමා එදා ඒ සිසුදරුවම් බේරගත්තේ. අදත් අපේ යුදහමුදාවේ දරුවෝ පෑවිෂ අතරම වැඩ කරන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතය බේරගන්ඩ. මේ දිහා බලපු හාම පේනවා ශ්‍රී ලංකා යුදහමුදාවම් මොන තරම් පෑවිසි අතය කැපවෙනවාද කියලා කටුණනායක ඉදිවෙන මේ රෝහලේ ඇඳන් ඉක්දස් දෙසීයත්තියෙනවා. ඩ සාේ මහම ව ෞද්ධසපුුව කොරුණ ප්‍රතිකාරමධ්‍යස්ථානයක් බොට පත්කිරීමට පියවරගෙන තිනවා. එත් විහාරාධිපති පූච්ච කිරිබත් ගොඩ ඥානන්දස්වාමින් වහන්සේගෙන් බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම කටනුුවයි. මෙහි දහස්සකට අධික පෙරිසකට ප්‍රතිකාරකළ හැකිවනවා. මධ්‍යම් පල තාආණඩුකාර ලිත් යු ගමගේ හතා ෞද්සපුය නිරේක්ෂණ චරිකාවක නිරතවමින් අශ්‍යකරුණු ස්වාබැලවා. Closure, ෝ පාර්ලමිතුවේ සභහනායක සහ දීවරමතේ චල්ල හිටිය හන්දිමහතා විසින්, ඇදන් දසදහසේ ව්‍යාපෘති සඳහා, ඇදන් සියයක් ලබාදමික් කටයතු අද ආරම්භ කලා, අවතෙන් නවල් රාජපක්ෂ හතා ඒ නිරීක්ෂණයට අද එක් වනාා. ට පවතින කරෝණා ව්‍යප්තිය වගේම ඒ පාලනය කරන්න ගෙන ඇති ක්‍රාමාර්ක සහ, ප්‍රතිකාර සේවා පිළබඳව ජනාතිපති ගෝටාබේ රජපක්ෂමැතුමා සහ රජයේ වෛදිනිධාරගේ සංගමය අතර සසාකච්ඡාවක් පැතුනා මේ සකච්ඡාවිදි කාරුණු රසක් සම්බන්ධයෙන් අවධහනය යො වෙලාතියෙනවා. සංගත තත්ත්ව තියෙන පැතිරයාමත් ඒවගේම මේක පාලනය කිරීම සඳහා ගතැකි පියවරයන් සම්න්ධයනුත් අපි අතිකරු ජනාතිපැත්තුමාට වාර්තාවක් ඉදිරිපත්් කරන ලැබවා අදදිනේද. ඒ වාර්තාවය අඩංගු කරුණු නවතම තත්ව ගැත් දීර්ගලස සකච්ඡාවක් පැත්වා. ඒවගේම ඉදිරයේදී. සංචරණ සීම ඇතිකිරීම සඳහා රට තුළ ගතය යුතු ඉදිරිකයා මාර්ක සම්බන්ධයෙන් සාකච්ඡා කර. එහිදී හැකි උපරිම ආකාරයෙන් සංචර්ණ සීම ඇතිකිරීමටත් සාමාන්‍ය ජනජීවිතය සහ අනිකුත් සේවා පවර්තා ගෙනයාමට සහා. ඉ ප්‍රස්ථාව ලබාදන ගම ගත හැකි සියලුම සංචාරණ සමා ගැනතාසාකච්චාවට පැත් වනා කොවිට රෝග මර්ධනය කරන ගමන්ඇන්නත්ත්‍රියාවල ඉදිරියට ගෙනයාම සඳහා ජනාතිපත්තුමාගේ කැපවීමට ඉල්ලා සිට සහයෝගේ ලබාදීමට රජිය වද්‍යන්ගේ සංගමය කගුුණ. කොරන සංගතය හමුවයේ දේශපාලන මතබේද පැත්තකින් කියයලා හැම කෙනෙක්ම එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනි කියලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම සිංහ මහත්ම්‍යා ප්‍රකාශ්‍ය කරනවා. කොරුණා ්‍යාපතිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමෙන් තමයි වික්‍රම සිංගම හත්ඥයා මේ වකිවේ. මේ තින්නාත්ම අවස්ථාවේද අපි ඔක්කො එකට එකතු වෙලා ක්‍රියා කරන්න තියෙන. මේක ආණ්ඩුවේ නම බේරගන්න සටනන් නෙමේ. මේක දේශපාලන සටනන් නෙමේ මේක ජනතාවගේ ජීවිතය බේරණ සටනම්. අපි ආ්ඩු ඩු කරන්න කියන්නේ නැහැ. මේරටේ විවස්ථානුව මේ වගකීම තියන්නේ කැිනට් මන්ඩ්ලට. ජනාධිපොයිතුමත් කැබිනට් ඇමතිවරුත් එතෙන්ට සම්පූර්ණ බලද ගන්ට ඕනෑ. අපි කියන්නේ කැබිනට මණ්ඩලට මේ බලතල දෙන්න. මේ සතිීම පාලිමේන්තු විපක්ෂණයක කතා කරන්න ඒගොල්ලේ සහයෝගේ ලබාගන් අදහස් ලබාගන් දැම්මම ක්‍රියා කරන්. ඉදිරි මාසයදී ශ්‍රීලංකාපවෙන් වාර්තාාවන කොෝුණ ආසධතයන සංඛ්‍යාව, විශාල වශයෙන් ඒහලයන්න පුළුවන් කියලා, ඇමරිකාXක්සත් ජනපදේ වොෂිෙන්ටන් විශවිද්ධාට අනුබදධ IHMEආයතනය අනතුරු අගවනවා. ජනතාවගේ වැරදි ජිවමටාවන් තත්වයට හේතුවවා කෙලායි එම ආයතන නිකුත් කළ නිමතනේ වැඩදුටත් දැක්වවෙන්නේ. ම වෙබඩවට අනුව දෛනික ආසාධිතයන් වැඩවීම ඉදිරි දෙසතිය තුළ සීග්‍රු ලෙස වර්ධනය වන බව සඳහන් කරතිබෙනවා. මුව ආවරණ නිසලෙස පාචි නකිරීම සහ සමාජ දුරස්ථ භාව නොසලකෑ හැරීම මෙලෙස ආසාධිතයන් ඉහළෑමට ප්‍රධාන හේතුව බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. කිසිේ වෙතත් අදාළ ආයතන නිකුත් කනලදවාර්තාාවට අනුව එළඹට අගෝස්තුමාසේ නිමාවන විට මෙරටින් වාර්තාාව හැකි කොවිට මර්න සංඛ්‍යාව, විසිදහසේ සීමාව ඉක්මවාය හැකි බවද ඔවන් පෙන්වා දෙෙනවා. මෙම ත්වේ පාලනෙර ගැනීම සඳහා සෞඛ්‍යෙ නිර්දේශවලට අනුව ජරතාව අනිවාරයම කටයුතු කළයුතු බවයි එම ආයතනය වැඩදුරටත් පෙන්වාදී තිබෙන්නේ. ජාවාරම්කරුවන්ට දිය ගොඩ කියලා වැඩසක් නෑ. මෙ අය කොහමහරි තමන්ගේ ජාවාරම ජයට කරගෙනන තමයි උත්සාහ කරන්නේ. හැබැයි අපේ ආරක්ෂක අංශ එක්ක ඒක ඒතරම් ලේසි නැහැ. පොලිස් විශෂකාරය බලකාය පළමුුවරට, දේමත මෙහෙුම් ඒටයක් පිටවන්න පීවරකත්තෙත් මගද්‍රව ඇතුළු ජාවාරම් අපේ රටෙන් තුරන් කිරීමේ අරමුණෙන්. බෙරට අභ්‍යන්තර ජතීරයේ සිදුවන මත් සසේ ජවාරම් ඇතුළු අපරාද මැඩලීම සඳහා දේමත විශේෂ මෙහුම් එකක ඒදවීමට නීවිතයි. අවත්තේ ආචාරය සරත්වර සකර මහතාකය උපදෙස් පරිදි නව ඒ කේපි හිට අතිබෙනවා. පොලස් විශේෂ්කාරි බලකායේ නිලදහරින් දහස දෙෙනකු මෙට ඇතුළක්. දෙවනේ විද්ධ ප්‍රදේශවල මෙම ඒකකේ සේවේ යෙදවීමට නීමිතයි. බෝට් පුහුණුවක්ද මෙම ඒකේට ලබාතය තිබෙනවාා. එක්ත් ජාතියනගේ මද්‍ර වෙසහ අප රද පිරිබඳ ආයතන. මෙම ශ්‍රීලකමෝටර් බෝට්ටු සංගමයේ සහත් මෙ සහල් ලා කැනුුණා. ැස්්‍රි හා ෝමල්ලුවේ සුදු වැලි ඇතරීමේ වාර්ශ්ක පින්කම මෙවරත් පැවැත්වුණ. ලංකා බැංකවේ දායිකත්වෙන් මෙවර පින්කම පැවැත්තුුණේ හතලිස් දෙවනවටයි. අටමස්ථානාදීපති ආචරය පෝජ්‍ය පලේග මශ්‍රිවාස්වාමෙන්න් වහන්සේගේ අනුශාසනා පරදි මෙම පින්කම පැත්ව ව. ලං බැංකවේ නියෝජ් මහකරමනා කාර ගෙනනම් හා හැසිරවේම්, ප්‍රියාල සිල්වා මහතා තුළ පිරික්ද මෙම අවස්ථාවට සහභාගි වුණා නිනෝොදහ නතින්ට අනුුවයි පින්කම සිදු කෙරුණේ. අුයස්ස මාවකදී අප රටේ දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරන්න හැකින ආකාරේ පසුබිමක් සකස් කරනවා කියලා අමාත්‍ය මහාචර ජල් පිරිස් මහත්මයක් ප්‍රකාශ කරනවා. එය අනු ඉදිරියේදී අපස්ස සාමාන්‍ය පෙස සහඋසස් පිභා පවත්වන දින කමානුවල යම් වෙනසක් ඇති කරනව කියලායි. අධ්‍යාපන අමාත්‍යවරයා අද පැත්ුණු මාධ්‍ය හමෝකදී අවධාරණය කළේ අද අපේරටේ හගක් ශිෂ ශිෂ්‍යයාවන් ශ්විද්‍යාලයට ඇළුවන්නේ අවුරුදු විශස්ස විසයක කාලේ. එතවට උපාදිය ලබාගන්නේ අවුරුදු විසි හතර විසිපහා වයස ගතගුණු කාලේ. හුගත් රටවල ඒකනවේ තත්ත්වය. ඒ සම්බන්ධයෙන් වැදගත් කාරණය වන්නේ අධ්‍යාපන පොදුසාහතික සාමා්‍ය පෙළ, හා උසස් පෙල විභාගය පවත්වන දිනවකවාන්න. පිළිබන්ද යම් කිසි වෙනසක් කිරීමයි. මෙන මේ තමයි අපේ රජය ඒ සම්බන්ධයෙන් අරගෙන තිබෙන තීරණ. දාහාය හා ඉකුහා ශ්‍රණි සඳහා මෙතෙක් පැවති වසර දෙක, අධ්‍යාපන කාල සීමාව වසර එකහාමාරකින් ක්‍රියාත්ප කිරීමට හැකිවන පරිදි විශයවාලාව සකස් කිරීම. ඒ අනුව දෙෙසම්බර් මාසේදී පැවැත්වුණු අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පිළ විභාගේ මාස හතරකට පෙර. එනම් අගෝස්තු මාසේදී පැවැත්ව. සාමාන්‍ය පෙළ විාගේ ප්‍රතිවල නොුවම්බර්ට ඩසම්බර් කාල පරාසය තුළ, නිකුත් කිරීම. එම ප්‍රතිඵල අනුව පාසැල් වල අධ්‍යාපන පොදුසාතික උසස් පෙළ පන්ති ජනවාරි මාසය තුළ ආරම්භ කිරීමට පුුවන් තත්වයක් ඇතිකනවා. දිසම්බර් මාසය තුළ,ධ්‍යාපන පුදුසාහතික උසස් පෙළ විභාගය පැත්වීමට අපි වැඩකටයුතු සලසමෙන් පාතියනවා. අධ්‍යාපන පොදුසාතික සාමාන්‍ය පෙළට මුහුණදීමෙන් පසුව, අධ්‍යාපන පොදුසාතික උසස් පෙළ හැදැරීමට ඇතුළත්වීම සඳහා. මෙතැක් ිස්සුන් ගතරෙන් ලද මාස අටකකාලේ මාස හතරක් ලක්වා අඩුකර ගැනීමට හැකි වෙනවා. තවට විස්සයි විසි දෙක විසි තුනවෙනවට සම්පූර්ණ අධ්‍යාපන විහය මේ විදිහයට සකස් කරල්ලා ප්‍රතිසංස් කරනවල සම්පූර්ණ ප්‍රයෝජනය අප සිසු දරුවන්ට ලබා ගැනීමට පුළුවන් වට පරිදි අධ්‍යාපන මාත්‍යංශේ මේ වැඩ පිළිවල සූදානම් කරමින් සිටිනවා. ොති රනාව ාති හමේ වද විදුරිි සැපවුම කපාදුවකින් තොරව අක්ු ලබාදන බව විදුරිබල මටඩලේ සභාපති ඉන්ජිනේරු විජිත හරත්ම හතා ප්‍රකාශ කලාා. ජියපාර කොරනාව විදුරාපු වෙලාවේ ඉදිරිබල මණ්ඩලය බිලියන හතක් කෝටි හත්සීයගේ සහනයක් ලබදන වැඩිම සාන ලබදන් දිරරි ල ට ාජනතාවට දර ප ා කිරීම ට. විශේෂෙන් යන් න මේ අවස්ථාවේ බැරිම අවස්ථාව මිසක් එකඉන්ද අපිස්්‍රරමය ඉල්ලා හිටනවා ඔබලාගේතුමතිෂට කරන්න අප යතුකමෂිත කම මකද මේ ඔක්කෝොම අඩත් වෙන්නේ බලා කියවන මුදලින් තමයි මේ සැක්ෂේ සපයන්න. මේ අතර විදුලි බලමන්ඩ ලේල් ෙකෝ ආයතනෙ හා සුනිත්‍යය බලෂක්ති අධිකාරය එක්ව. කොවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහ ආධහර ලබා දෙන පවද ඒම හතා කියා සිටිය. රු අමාත්‍ය ඩල් සල්හප පරම් ඇතුමා අපට උපදස්තීල තියවා ලංකා විදුරුවල මඩලට ඒයාගම ලෙක්කවා ඇතනයට සහ මිත්ත ල සත්ති අධිකාරයටයුතු වෙලා. එතන් දාහක් සහමට්ට මතුරු දැල් සපයන්ඩ ඒවලුවින් අපේ තියන පොදු අරම දෙලින් අපි පරිත්‍යගක් හැටියට ඇඳන් දාහක් සපයන්ඩා අපි පොරොන්දවෙල දෙනවා එකට විත්තා පීදිරි දින පහක් ඇතුළට සම්පාධනය කරලා ලංකායි තියනෙන රුහල් වලට බාර දෙමට කටයතු කරවා. මගේ ා්‍ර ය වාදී ප රතිීමෙන් නිමට පත්වනවා ්‍රලට ිකාශයෙන් පසුව මසුම ශේෂයන්ගේ ලපොරතුව. සු්‍රාප්‍රයක් ඒයේ විමසුම බලපූ. ටඉන්න යාළුවෙ කතා කලා. ඇයිමචං අද අම්මාවරුන්ගේ දවස ගන කතා කළේ නැත්ත කියල හවා. අම්මාවරුන්ගේ දවසක් මටනං මතකයක් නැහැ. මොකද. අපිට නං හැමදාම අම්මාවරුන්ගේ දවසක්, අම්මාවරුන්ග විතරක් නෙවෙයි! පියවරුන්ගේ දවසක්. අපි හැදිල වැඩිලා ඉන්නේ තුන් සිය හැටපස් දවසම අම්මල තාත්තලා වෙනුවෙන්මයි. මොකද අපිව වදල හදල හරි පාර පෙන්නලා! මිනිහක් කලේ වෙනින් කවුරුුවත් නෙවෙයි. අම්මයි තාත්තායි කියන, නිහිපිට ඉන්න දෙවිවරු දෙන්නා. එක නිසා අපිට මවරුන්ග දිනයක් පියවරුන්ගි දිනයක් කියලා වෙන්කරපු දිනයක් වැඩක් නැහැ. අම්මට තාත්තට ජීවිත කාලෙම දරුවන් වෙනුුවන්න වෙනි කරන්න පුළුවන් උුණානං. අපිට මොකටද එක දවසක් පිතරක්. අම්මාවරුන්ගි දින පියවරුංගි දින. අපි හැමදාෑම අපේ මෞවරු මතක් කරනවා. පියවරු සහිකරනවා. අද අපි අතර නැතත් අපේ අම්මල තාත්තලා, අපි හදමත් ඇතුළේ හැම්ම දවස්සකම ජීවත්වෙනවා. ඉති මොකටද වෙනම දිනයක් ගැන වෙනම කතා කරන්නේ. හැබැයි අම්ම දිහා ඇහැක් ඇරලා බැලුවේ නැති. තාත්තට මොකද වෙන්න කියලා හොයල බැලිල්ල කරපු නැති! සම හරක් දුවල පුතාලා. FB එකේ නං ෆොටෝ තදා මවගෙන සිහිකරන හැටි. ඒ හොඳට දැක්කා. අපි දන්න කියන ඇත් දාළත්තිබුණු වැකි දැක්තාම! යකෝ මුන්ට මොනව වෙලාද කියලා හිතුනාා! මොකද ඒ සමහරක් දුවලා පුතාලා. අම්මට තාත්තට සලකන හැටි අපිත් හොඳට දන්න නිසා. අපේ ලංකාව කියන්නේ වැඩහිටියන්ට මවරුන්ට පියවරුන්ට සලකන එක ඉහලින්ම තියෙන වටක් හැබැයි ඒ ඉහල්ලම රටේත් අද වැඩහිටි නිවාස හන්දියක් හන්ග්‍යයක් ගානිි තියෙන්නේ ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසි වගේ ජීවත්වෙන දූල පුතාල බීවෙලා ඉන්න නිසායි. උපන් දිලයට අම්මට මල් කලබක් විතරක් අරිෙන බටහිර සංස්කෘතිය අපේ සමහරක් උඩ දාගෙන වැළඳගෙනෙන්නේ අපි මාර පොෂ් කියලා පෙන්න්නයි හැබැයි කිසි පොෂ්ගතයක් නෙවෙයි ඒඇවිල්ලා ජීවිතේම කාලකන්නගතියක් තමන්ගේ අම්මව තාත්තව මහලු නිවාසකට ගාල් කරන්න පුළුවන් දරුවන්ට කිසිම දවසක හරිියන්නේ නැහැ. ඒ ගැන ස්ොභහව ධර්මයෙන්ම පාඩම් කියලද? ඊඒ මෞවරුන්ගේ දිනේදී ගොඩක් අය තම තමන්ගේ මෞවරු සීපත් කරන්න ඇති අම්මල තාත්තලව අමතක වෙලා ඉන්න සමහරක් උන්දලට ලෝකිට පේෙන්හරි අම්මවයි තාත්තවයි මතක් වෙන එකත් එක පැත්තකින් ලොකු දෙයක් අපිටක් මේදවස්සල සමහරක් මෑනිවරුුණං නිතරම මතක් වෙනවා. මොකද සම හරක් මේ රටට කරන විනාශයන් දැක්කහම ඇත්තටම මතක් වෙන්නේ. අර අහිංසක මෑනිවරුන්ව! මේ කොරුණා වසංගතය අපිව ගිලගනිද්දිත්. ඒක නිසා චූන්වෙලායිඉන්න උන්දලත්. මේරටේ ඉන්නවා, ඒවගේ කාලකන්නේ මිනිස්සුන්ව දකිද්දි, ඇත්තටම අම්මල මතක් පෙනෙ එක සාධාරණයි කියලත් හිතෙනවා දක්දොස්තර කෙනෙක් ප්‍රෙක්ෂ ඒ වගේම ජනතාවගේ චන් දෙන්නාපු, රාජිත සේනරත්නවගේ මනුස්සේෙක්. සයිනෆාම් එන්නතට පහුගිය දවස්සල කරපු කියපු දේවල් දැක්කාම. ඇහුවාම ඇත්තටම රාජිතගේ මෑනිියන්න මතක් වුණා තමයි. ඉතිහාසේ බැලූහම මේරට විනාශ කරපු සම හරක් දේශපාලුවන්ගේ මැනිවරු! තාමත්. අපේ රටේ මිනිස්සු සිහිකරනවා. ප්‍රේමදා සවන්නහැගේ මෑණියන්ගේ මෞගුණත්! මිනිස්සු තාම සිහිකරනවා. මොකද මේ රටේ හැට දහසකට වැඩිය තරුණ තරුණන් ටයර් සෑවල ඇරලා අමු අමුව මරාදාපු ප්‍රේමදහස්සකේ පාලනය ගැන. අපිට හොඳ මතකයක් තවමත් තියෙන නිසා. හැබැයි අපි කොහෙත්ම කැමති නැහැ ඒ වගේ පුතෙක් හැදුවට අම් මට හිතකින්මත් දොස් කියන්න. මොකද හැම මෑණියෙක්ම, අපේම අම්ම හැටියටයි අපි සලකන්නේ. දරුව කරන වැරදි වලට අම්ම තාත්තා පලි නැහැ. අම්ම තාත්තට පලිගහන්න යන්නත් එපා! මොකද හැම අම්ම කෙනෙක්ම දස්ස මාසයක් කුසේ දරාගෙන දරුවෙක් මෙලොවට බහි කරන්නේ. හොඳ ඒෙක් වයන් කියලා හිතින් හිතාගෙන. මෙලොවට ආපුයකා එලවටත් නැති! මෙලවොටත් නැති දහචරා වැඩ කරනකොට හැබැයි බැනුම් අහන්න වෙලා තියෙන්නේ වදපු අම්මටයි, හදපු තාත්තටයි. ඒ හරි වැදි ක්‍රමයක් අන්න ඒ කමය නැතිවෙච්ච දවසට. මේ අම්මයි තාත්තයි කියන වචනය. උතුම්ම වචනය බවට පත්වෙනවා පත්තනවමයි. ඒක කරන්න ඕනේ අපිමයි. අර කියමනක් තියෙනවා අහසටයි අම්මටයි නිවනක් නැහැ කියලා. මොකද හැම්ම වෙලාවෙම බැනුම්මහන නිසා හැබැයි කිසිම්ම අම්ම කෙනෙක් මැරෙක්ව හදන්නේ නැහැ හදන්නේ දරුවෙක්ව විතරයි. සමහරුන්ගේ පපුය ගහගෙන ඉන්නවා අම්මා බුදුවේවා කියලා. හැබයි. අම්මා බුදුුවේවා කියලා පපුය ගාගෙන අම්මලාට ගුටි බැට දෙන්න මැරැයොත් මේ රටේ ඉන්නවා. අන්න ඒ නිසා පපුුවේ පච්ච කොටාගත්තට Fබ එක පෝස්ත්‍ර එකක් දැම්මට පරණ පොටෝ හොයලා කරලා ලෝකෙට පේන්න සෝශල් මේඩියවල දැම්මට ඇති වැඩක් නැහැ. මවගුණේ තියෙන්න්න ඕනේ හදවත ඇතුළේ පියගුණේ තියෙන්නත් ඕනේ හදවත ඇතුළේ සංදලකි මාම ඒලෝව තීරු ම සුම පිට පත සුධර්මන් රදලිය කොටගේ.